හරි, අපි ගිය සතියේ ආර්ථික විද්‍යාත්මකව සිතීම ගැන කිව්වා නේද? එතකොට අපි මෙහෙම කිව්වේනේ, ඕනම දෙයක් ආර්ථික විද්‍යාත්මකව සිතනව නම් මූලධර්ම තුනක් තියෙනවා කිව්වා. එකක් තමයි අපි හැමෝටම හිඟකම කියන ප්‍රශ්නය තියෙන නිසා අනිවාර්යයෙන් මොකද කරන්න වෙනවා කිව්වේ? හිඟකමක් තියෙන නිසා අනිවාර්යයෙන් මොකද කරන්න වෙනවා කිව්වේ? කියන්න අනිවාර්යයෙන්ම කියන්න මොකද කරන්න වෙනවා කිව්වේ? අනරි වා හිතේ තියෙන එක කරන්න වෙනවා කියලා කිව්වා. හිඟකමක් තියෙන නිසා විකල්ප අතරින් තෝරා ගැනීමක් කරන නිසා අනිවාර්යයෙන්ම ආවස්සික පිරිවැක් හෙවත් කැප කිරීමක් ඇති වෙනවා කියලා හිතන්න කිව්වනේ. එමනේ කිව්වේ? හා, මං එහෙම කිව්වා, එහෙම හිතුවේ නෑ. හරි, ඔහොම යංකෝ. හරිද? දෙවෙනි එක තමයි ඕනම දෙයක් ගැන හිතනකොට අපි හැමෝම ස්වාර්ථය පිණිස කටයුතු කරනවා කියලා හිතන්නකවා. තුන්වෙනි එක MB විශාලයි නම් MC ට වඩා ඒක තෝරගන්නවා කියලා හිතන්න කිව්වනේ. ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභයේ වැඩි නම් ආන්තික පිරිවැයට වඩා ඒක තෝරගන්නවා කියලා හිතන්න කිව්වනේ. උදාහරණයක් ගන්නකො. ව්‍යාපාර අවස්ථා කීපයක් තියෙනවා. A B C කියලා ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා. MB කියන්නේ එක ලැබෙන ප්‍රතිලාභය, MC කියන්නේ එකට යන පිරිවැය. හරිද? පිරිවැය 24,000යි, ප්‍රතිලාභය 20,000යි. හා, මේක 15,000යි, මේක 10,000යි. හරි, ඊට පස්සේ මේක 18,000යි, මේක 11,000යි. දැන් මොකක් තෝරගන්න? මේ දෙකේම පොතේ ප්‍රතිලාභය වැඩි පිරිවැයට වඩා. ඒ දෙකෙනුත් වැඩියෙන්ම ප්‍රතිලාභය තියෙන සීනේ. සාමාන්‍ය අපි එහෙමනේ තෝරන්නේ, වැඩිම ප්‍රතිලාභය ලැබෙන එකනේ තෝරන්නේ නේද? ඇයි ඒ? එකක් අනිවාර්යෙන් තෝරගන්න වෙනවනේ. මේ දෙකම කරන්න බැහැනේ නේද? මේ එකයිනේ අපිට කරන්න වෙන්නේ. එහෙනම් අපි මේක තෝර, ඒ කියන්නේ හැම තිස්සෙම බලනවා අතිරේක ප්‍රතිලාභය වැඩි නම් අතිරේක පිරිවැයට වඩා ඒක තමයි තෝරගන්නේ. හැබැයි ඒකෙනුත් ප්‍රතිලාභය වැඩිම එක තමයි තෝරගන්නේ නේ. අපි එක සැරේ ගොඩාක් දේවල් කරන්න බෑ, අනිවාර්යෙන් එකක් තෝරගන්න වෙනවනේ නේද? ඒ හැම තිස්සෙම අපි කරන්නේ පොතේ ප්‍රතිලාභය වැඩිම එක තමයි අපි තෝරගන්නේ. එහෙම තමයි හිතන්න ඕන. රයිට්. ඔන්න ඔය ටික කියලා තමයි අපි එදා නැවැත්වේ. දැන් අපි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්ද මොකද්ද කියලා ඊට ටික කරන්න යන්නේ. ඊළඟ පිටුවට යමු. හරි. හරි. මේ මෙහෙමයි පුතේ, ලෝකේ ඉගෙන ගන්න විද්‍යාවන් වර්ග දෙකයි තියෙන්නේ. හරිද? ලෝකේ විද්‍යාවන් ගත්තම, හරිද? විද්‍යාවන් ගත්තම කොටස් දෙකයි තියෙන්නේ ලෝකේ. එකක් තමයි ඔයගොල්ලෝගේ යාළුව කරන එක, එකක් තමයි ඔයගොල්ලෝ කරන ඒවා නේද? දැන් ඔයගොල්ලෝගේ යාළුවනේ බයෝමැත්ස් කරන අය, එහෙම නේ විද්‍යා විෂයන් අරගෙන කරනවනේ. එතන ඔයගොල්ලන්ට ඒගොල්ලෝ hina වෙනවනේ නේද? තාටික දවසකින් ඔයගොල්ලෝ ඒගොල්ලන්ට hina වෙනවනේ. මොල් කාලෙදී ඒගොල්ලෝ ඔයගොල්ලන්ට hina වෙන්න පුළුවන්. හරි, එහෙම තියෙනවා. එතන ඒගොල්ලෝ කරන ඒවට අපි කියන්නේ පොතේ ස්වභාවික විද්‍යාවන්. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව නේද? මේ වැවිල පුතේ ස්වභාව ධර්මයාගේ ලැබිච්ච දේවල්නේ අධ්‍යයනය කරන්නේ. ඒවට කියන්නේ ස්වභාවික විද්‍යාව. හරි, අපි අධ්‍යයනය කරන්නේ, හරිද, අපි කරන ඒවට කියන්නේ සමාජීය විද්‍යාවන් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම තමයි මේකෙන් අධ්‍යයනය කරන්නේ. මේකෙන් මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්නේ නැහැ. චර්යාව. චර්යාව අධ්‍යයනය කරන විෂයන් වලට තමයි කියන්නේ සමාජීය විද්‍යාවන් කියන්නේ. දැන් කෙනෙක් කඩේකට ගිහිල්ලා හැසිරෙන්නේ කොහමද?
ගෙදර යන ගමන් කාගිල්ස් ගිහිල කෝමද හැසිරෙන්නේ. අත් දෙන කරන්න ඕකේද කියන්න කියන්න මොන ගෙදර යන ගමන් කඩේ ගියොත් ඒක අධ්‍යයනය කරන්න ඕන මොකේද පුතේ? පිරිවලම කියන්න පොලේ පයි ගහලනනි කියන්න මොකෙද අධ්‍යයනය කරන්න ඕන? අනේ ඉතින් ඔන්න පිස්සු කෙහිනවනේ. ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? ආර්ථික විද්‍යාවේ. අනේ වන්දත් නෑ ඉතින් ඒක අධ්‍යයනය කරන්නේ ආර්ථික විද්‍යාවවෙන්නේ හරිද? ඊය මේ ගමේ තිබුණ දන්සලා ගමේ දන්සලක් තිබුණා. ඕගොල්ලන්ගේ ඒ හැසිරීම අධ්‍යයනය කරේ මොකෙන්ද? ඒක මතුවදේ ආර්ථික විද්‍යාව. හරිද? ආර්ථික විද්‍යාවෙන් මිනිසුගේ ආර්ථික හැසිරීම නැත්තම් බාණ්ඩ හා සේවා නිෂ්පාදනය මිලදී ගැනීම මේ වගේ දේවල් අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවෙන්නේ නේද? එතකොට ඕගොල්ලෝ ඊයේ ගමේ දන්සලක් දුන්නා කට්ටිය එකතු වෙලා. ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? එතෙන්ද මිනිසුන්ගේ විවිධ හැසිරීම් තිබ්බනේ. ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? ඒක අධ්‍යයනය කරන්න මොකෙද? අඩ්බෝ සමාජ විද්‍යාවෙන්න අරද මේ දෙක වෙනසම මේක සමාජයීය විද්‍යාව මේක සමාජ විද්‍යාව සමාජ විද්‍යාවෙන් අනේම හරි. රටේ ජනාධිපති කරන්නේ කවුද කියලා ඔගොල්ලගේ තාත්තයි අල්ලප ගෙදර අංකලුයි හරිද අල්ලප ගෙදර අයියයි කතා කර කර හිටිය. ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? ඒක දන්නවනේ. ඒක හොඳට දන්නවනේ. ඒක මරුවා. ඒක දේශපාලන විද්‍යාවෙන් හා දේශපාලන විද්‍යාවේ ඔයාට පේනවා අල්ලපු ගෙදර අය හිටපු ගමන් හිනාවෙවීනු හිටපු ගමන් අඬනෝ හිටපු ගමන් කෑගහනෝ හිටපු ගමන් සද්දයන්නේ. ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? මොකද අයියට චුට්ටක් සයිකොනේ නේද? ඒ නිසා මොකද කරන්නේ? ඒක අධ්‍යයනය කරන්නේ අනරයිඩ් සයිකොලොජි. ඒ කියන්නේ මොකද? මනෝවිද්‍යාවේ මනෝවිද්‍යාව. උදේ පාන්දර ආරංචියක් ආවා අල්ලප ගෙදරට හොරු පැනලා. අල්ලප ගෙදරට හොරු පැනලා ඒ ගෙදර තියෙන බඩු අරගෙන ගිහිල්ලා නේද? අයියා විතරක් ඉන්නෝ හරි. ඒ අරන් ගිහිල්ලා නේ ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? අඩි හෙන ගන්නවා බං. නෑ නෑ කියන හොඳ නෑ. මොකද පුතේ ඒක අධ්‍යයනය කරන්න මොකෙන්ද? හොරු විද්‍යාවේ. හොරු විද්‍යාව කියලා කනෑනවා. අයියෝ ඔයගොල්ලෝ සාමාන්‍ය දැනුම තියෙනවද? ඒක අධ්‍යයනය කරන්නේ කියන්නකෝනේ. ඒක අධ්‍යයනය කරන්නේ අපරාධ විද්‍යාවෙන්. දන්නවනේ ක්‍රිමිනොලොජි අපරාධ විද්‍යාව කියලා එකක් තියෙන දන්නවද? අදනේ ඇහුවේ. ඒකත් ලොකු දෙයක්. හරිද? අපරාධ විද්‍යාව කියලා වෙන විෂයක් තියෙනවා. ඒක ලංකාවේ තියෙන එකම තැනක විතරයි. ඒක කොහෙද? ජයවර්ධනපුර විතරයි. නගර සභාවේ නෙමෙයි. මොකේද? ජයවර්ධනපුර කැම්පස් එකේ විතරයි තියෙන අපරාධ විද්‍යාවට ලංකාවේම 50ක් ගන්නවා. අපරාධ විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න හෝ කරන්න. තේරුණේ? අපරාධ වීම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න එපා. අපරාධ කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒක විද්‍යාත්මකව අපරාධ අධ්‍යයනය කළොත් සමාලාට හොඳම අපරාධයක් කරන්නත් පුළුවන්. يعني අහුවෙන්නේ නැති වෙන අපරාධ කරන්න. අපරාධ විද්‍යාත්මකව ඉගෙන ගත්තොත් නේද? ලංකාවේ ඩිරෙක්ට් ජොබ් එකක් තියෙනවා. මොකද ඒ ASP දන්නවනේ පොලිසි. ASP ගන්න ඒ ඩිග්‍රී ඩිරෙක්ට්. නැත්තම් යන්න බෑ. නැත්තම් මේ SI ඉඳලා එහෙම එහෙම යන්න ඕනේ. ඒක ලංකාවේ ඩිරෙක්ට් ජොබ් එක. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙන එකක් අපරාධ විද්‍යාව. මොකද දියුණු රටවල් වල අපරාධ මේ දියුණු විදියට කරනවනේ. එතකොට ඒවා මේ අධ්‍යයනය කරන්න එපා. ඒ නිසා මේ විෂයන් වලට ලොකු තැනක් තියෙනවා ලෝකේ වෙනත් රටවල් වල. හරිනේ? එතකොට මේ මිනිස්සුන්ගේ මේ ඔක්කොම මොනවද පුතේ? මේ ඔක්කොම මිනිස්සුන්ගේ මොනවද? මේ මිනිස්සුන්ගේ ඔක්කොම මොනවද? චර්යාවන්නේ නේ? බිහෙවියර් එක නේ? මිනිසුන්ගේ බිහෙවිය එක නෙමේ තියෙන්නේ. චර්යාව එක තමයි මෙතන තියෙන්නේ. මිනිසුන්ගේ චර්යාව තමයි මේ වගේන් අධ්‍යයනය කරන්නේ. ඒ නිසා සමාජීය විද්‍යාවන් කියන්නේ මිනිසුන්ගේ මොනවාද? චර්යාව හෙවත් හැසිරීම.
අධ්‍යයනය කරන විෂයන් තමයි සමාජීය විද්‍යාව. හැබැයි මේව කරන්නේ ස්වභාව ධර්මයාගේ ලැබිච්ච දේවල් අධ්‍යයනය කිරීම පමණයි. දැන් අපි හිතමුකෝ වෛද්‍ය විද්‍යාව කියලා. වෛද්‍ය විද්‍යාව වෙනම තිබුණාට දැන් මනෝවිද්‍යාව තියෙනවනේ, මනෝවෛද්‍යවරු ඉන්නවනේ. ඒගොල්ල මොනවද? ඒගොල්ල සමාජීය විද්‍යාවන් කරපු අය. මනෝවෛද්‍යවරු ඔයගොල්ල දැකලා ඇතිනේ. ඒගොල්ල සමාජීය විද්‍යාව අධ්‍යයනය කරලා තියෙනවා. මොකද මනෝවිද්‍යාව කියන එක අධ්‍යයනය කරලා තියෙනවා. නැත්නම් එයා නිකන් වෛද්‍යවරයෙක් උනායි කියලා එයාට ඒක හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඇයි ඒක මිනිසුන්ගේ චර්යාවනේ, හැසිරීමනේ. දැන් මිනිසුන්ගේ හැසිරීම එක වෙනම අධ්‍යයනය කරන්න ඕන එකක්. හරිනේ? හරි. එතකොට මෙච්චරයි. ලෝකයේ තියෙන විද්‍යාවන් වර්ග දෙකක්. එකක් ස්වභාවික විද්‍යාවන්, අනිත් ඒවා සමාජීය විද්‍යාවන්. සමාජීය විද්‍යාවන් කියන්නේ මිනිසුන්ගේ හැසිරීම, චර්යාව අධ්‍යයනය කරන විෂයන්. හරිද? ඒක ඇතුලේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටාව තියෙනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව මොකද වෙන්න ඕන? සමාජීය විද්‍යාවක් වෙන්න ඕන. එච්චරයි. මිනිසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කරන්නේ සමාජීය විද්‍යාවන් ගෙන්නම්. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම නේද නම් අපි ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ. ඒක එතන දෙන මිනිසුන්ගේ චර්යාවක් අධ්‍යයනය කිරීමක් නේ. ඒ නිසා ආර්ථික විද්‍යාව මොකද? සමාජීය විද්‍යාවක්. රයිට්. එමු අපි මේ ඕනෙව හයිලයිට් කරමු. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වන අතර සමාජීය විද්‍යාවන්ගේ රැජින වශයෙන් හඳුන්වනු ලබයි. ඒ කියන්නේ මොකද? සමාජීය විද්‍යාවන්ගේ ප්‍රධාන විෂය ආර්ථික විද්‍යාව කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ ආර්ථිකය නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ නේ. ආර්ථිකයේ අප්සෙට් නම් මේ ඔක්කොම අප්සෙට් නේ. එවනේ අපරාධ කරන්න හේතුව මොකද? මිනිසුන්ගේ ආර්ථිකය අවුල් වීමනේ. දේශපාලනය අවුල් වෙන්න හේතුව මොකද? රටේ ආර්ථිකය අවුල් වීමනේ. රටේ ආර්ථිකය හොඳට තිබ්බනම් දේශපාලඥයෝ සුපිරියට ඉන්නවා. දැන් ආර්ථිකය අවුල් වෙන හින්දා ඒගොල්ලෝ නිකම්ම අවුල් වුණා. මිනිස්සු හිතන්න පටන් ගත්තා ආර්ථිකය අවුල් වුණා මුන් තමයි මේක කෑවේ කියලා. හැබැයි ආර්ථිකය හොඳට තිබ්බනම් ඒගොල්ලෝ ඒකේ වාසි අරගෙන අපි තමයි කරේ කියලා ඉන්නවනේ. එහෙමනේ. ඒ නිසා මේ නේම් හොඳ මනසකින් ජීවත් වෙන මිනිසුන්ට ආර්ථිකය හොඳ වෙන්න එපා නේ. ඒ කියන්නේ සමාජීය විද්‍යාවන්ගේ රැජින ප්‍රධාන විෂය තමයි ආර්ථික විද්‍යාව. ඒක මත තමයි අනිත් ඒවා තීරණය වෙන්නේ. ඒකද ඒකේ අදහස? යැටි මෙහෙම කියනවා. ජීවත් වීම සඳහා මිනිසුන් දරන උත්සාහයේදී ඔවුන් හැසිරෙන ආකාරයේ අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් වශයෙන් හඳුන්වනු ලබයි. අන්න. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඒක හයිලයිට් කරන්න. ජීවත් වීම සඳහා මිනිසුන් දරන උත්සාහයේදී ඔවුන් හැසිරෙන ආකාරයේ අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් කෙනෙක් හයිලයිට් කරා. ඊට පස්සේ තියෙනවා මිනිසුන් ජීවත් වීමට දරන උත්සාහයේදී හරිද සමාජ ආර්ථික සංස්කෘතික ආගමික මානසික දේශපාලනික කියලා තියෙන ඒ සෙට් එකම හයිලයිට් කරන්න. මිනිසුන්ගේ විවිධ චර්යාවන් තියෙනවා සමාජ ආර්ථික සංස්කෘතික ආගමික මානසික දේශපාලනික කියන එවංගේදී මිනිසුන්ගේ විවිධ හැසිරීම් තියෙනවා නේද? යනාදීන්හිදී විවිධ චර්යාවන් සමාජීය විද්‍යාවන්හිදී පෙන්නුම් කෙරේ. ඒදී මිනිසුන්ගේ එදිනෙදා ආර්ථික රටාවද අධ්‍යයනය කරන නිසා ආර්ථික විද්‍යාවද සමාජීය විද්‍යාවක හයිලයිට් කරන්න. මිනිසුන්ගේ එදිනෙදා ආර්ථික රටාවද අධ්‍යයනය කරන නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවකි. පුතේ බලන්න එක පාට හයිලයිට් එකෙම ගහලා දාපු කැත්ත. හයිලයිට් දෙක තුනක් බෑකේ දාගෙන එක පාටින්ම ගහලා දැම්මා ඔක්කොම ටික. ඒ තරම් ඕගොල්ලෝගේ නිර්මාණශීලීත්වය පුතේ. දැකර දැන් තමයි අනිත් හයිලයිට් තියෙනවද කියලා බලන්නේ සමහර අය. ඔහේ 100ක් නෑ හයිලයිට් මොකට දෙක තුනක් ගෙනාවේ? එකක් ඉවර නම් එකක් පාවිච්චි කරනම් ගෙදර තියලා ඉන්නකෝ අනිත් එක. නෑ කිසි බලන සමහර ළමයි මොලේ පාවිච්චි කරනවා. නෑ තමයි නෝ තියෙන චුට්ට පාවිච්චි කරන්න එපා. මේ හරිද? ඒ නිසා පොඩ්ඩක් අයියෝ දැන් මේ ඒ ලෙවල් කරන්නේ දැන් උසස්. දැන් සාමාන්‍ය ඒවා ඉවරයි. හරිද? පොඩ්ඩක් හිතල පතල නේ වැඩ කරන්න දැන් නේ. ඕගොල්ලෝ අවසානේ කොහෙ යන්නේ? ඉන්නේ ගෙදර නෙමෙයි. එහෙනම් නැන්දමල ගෙදර. ආ අන්තිමට දැන් මොකද්ද මේ කරන්න හදන්නේ නේ? එහෙනම් බුද්ධිමතුන් ඉන්න තැනකට යන්න නේ හදන්නේ. ඔක්කොම අපි වගේ ඇවිුණාම ෂෝක් නේ. හරිනේ අපෝ.
හරි. භෞතික විද්‍යාව මගින් ද්‍රව්‍යාත්මක වස්තුන් පිළිබඳව අධ්‍යයනය කරන අතර ජීව විද්‍යාව මගින් සත්වෙන් හා ශාක පිළිබඳව අධ්‍යයනය කරයි. එවැනි විද්‍යාවන් මිනිසුන් මගින් අධ්‍යයනය කළබන්නේ මිනිසුන්ගේ චර්යාවන් පිළිබඳව නොවේ. එහෙයින් එවැනි විෂයන් සමාජීය විද්‍යාවන් නොවේ, ඒවා ස්වභාවික විද්‍යාවන් ලෙස හඳුන්වනු ලැබේ. ඒවා පාඩම් කරන්න ඕනේ හොඳේ. උගලෙන් අහන්නේ නැහැ නේ භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. හරිද? මනෝ විද්‍යාව මගින් මිනිසුන්ගේ මානසික හැසිරීම අධ්‍යයනය කරන අතර අපරාධ විද්‍යාව මගින් මිනිසුන් අපරාධවලට යොමු වීම පිළිබඳව අධ්‍යයනය කරයි. දේශපාලන විද්‍යාව මගින් මිනිසුන්ගේ රාජ්‍ය කටයුතු පිළිබඳව අධ්‍යයනය කරයි. එමෙන්ම ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටාව පිළිබඳව අධ්‍යයනය කෙරේ. එනම් සීමිත සම්පත් මගින් අසීමිත වවනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමක් සිදුවේ. ඒ අනුව පැහැදිලි වන්නේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වන බවයි. පැහැදිලිද? දැන් විභාගෙට ගිහිලා දැන් ඔයගෙන් අහනවා, ඉස්කෝලේ විභාගේ ප්‍රශ්නයක් අහනවා, ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්ද? පැහැදිලි කරන්න. එතකොට මොකද කියන්නේ? පැහැදිලි නැත. එහෙම ලියන්න බෑනේ. පැහැදිලි කරන්න කියලා ඔයා කියලා නෑ, පැහැදිලි නැත. එතකොට උත්තරේ ඉවරයිනේ. කෙටියෙම ලියන්න පුළුවන් නේ. කෙටි පිළිතුරු. පැහැදිලි නැත. දැන් මේකට උත්තරයක් දෙන්න ඉපැයි. දැන් විභාගයේ ලකුණු දෙකයි දෙන්නේ. ඔයා කරන්නේ මොකද? මේ පැත්තම ලියලා දානවනේ. මේ පැත්ත මේ ඔක්කොම ටික ලියලා දානවනේ. මනුස්සයෙකුට කරන්න පුළුවන්ද? මං අහන්නේ මනුස්සයෙකුට කරන්න පුළුවන්ද? එහෙනම් ඔයාලට කොහොමත් කරන්න බැහැනේ. මනුස්සයෙකුට කරන්න බැරි නම් ඔයාලට කොහොමත් කරන්න බැහැනේ. වරදව තේරුම් ගන්න එපා. නේද? මනුස්සයෙකුට කරන්න බැරි නම් ඔයා කොහොමද මේක කරන්නේ? එහෙම කරන්න බෑ. අපි එතකොට ඒක අවශ්‍ය දේවල් විතරයි මෙච්චරයි කියන්න ඕන. හරිද? ඔයා කියනවා මිනිස්සු, හරිද, එදිනෙදා ජීවත් වෙනකොට ආර්ථික, හරිද, සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික යන විවිධ නේද අවස්ථාවලදී මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යාවන් ලෙස හඳුන්වනු ලැබේ. හරිද? සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික ආගමික කියන අවස්ථාවලදී මිනිසුන්ගේ හැසිරීම තියෙනවනේ. ඒව අධ්‍යයනය කරන විෂයන් වලට සමාජීය විද්‍යාවන් කියලා කියනවා. එතකොට ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවද කියලා නෙහන්නේ. එතකොට සමාජීය විද්‍යාවක් කියන්නේ මොකද කියනවා. ඊට පස්සේ කියනවා මොකද? ආර්ථික විද්‍යාව මගින් මිනිසුන් සීමිත සම්පත් වලින් අසීමිත වවනා ඉටු කර ගන්නකොට මිනිසුන්ගේ තියෙන හැසිරීම තමයි අධ්‍යයනය කරන්නේ. ඒ කියන්නේ සමාජීය විද්‍යාවන්ගේ එක හැසිරීමක් තමයි ආර්ථික හැසිරීම. ඒ නිසා ආර්ථික විද්‍යාව මොකද්ද? සමාජීය විද්‍යාවක්. ආ එහෙමද? දැන් ඔබට තේරුණාද? තේරුණා වගේ තමයි වුණාට ලියා ගන්න ගියාම තමයි මේවනේ හිර වෙනවා. එන්නේ නෑනේ ඕලෙලි බග ලියන්න කියලා. මේ දන්නව ලියා ගන්න බෑ. දිව අග තියන වගේ දේ තුත් තුක් ගාලා වටේම කෙල ගහනවා. හරිද? පෙරේතයා වගේ. හරිද? කෙල ගහනවා. ඒත් එන්නේ නෑනේ. ඒ හැටි තමයි. සමහර දේවල් නිකම් දන්නෝ වගේ ඉන්නේ මෙහෙම. එමේව දෙනවනේ නිකන් දන්නෝ වගේ එන්නේ. ඒක තමයි විභාගයේ විශේෂත්වය. ඒක සමාලයට එන්නේ gedara bat කනකොට. ඒ මතක් කරගෙන හිටියා මෙන්න gedara bat කන ගාල එක හැරේ මතක් වෙනවා. හරි. එමනේ සමහර දේවල් අපි මතක් කරාම දැන් නෙමේ මතක් වෙන්නේ වෙන විවිධ අවස්ථාවලදී නේ. ඉකෝන් පන්තියේදී මතක් කරපෑ මතක් වෙන සමාලාට BS කරනකොට. ඇයි අපේ අර මනසර දෙයක් හොයන්න දැම්මම ඒක මෙම හොයනවානේ. දැන් ඔය පාරේදී කවුරු හරි දැක්කා. හරිද? එයා නිකන් දන්නෝ වගේ. හරිද? ඒ උනාට දන්නේ නෑ. එයා මොකද කරන්නේ? එයා හොයනවා. ඔය සර්ච් කරනවා. සර්ච් කළා ඔයා මේ වෙන වෙන මොකක් හරි කල්පනා කර එක සැරේට මතක් වෙනවා. ඒ හැටි තමයි. හැබැයි දෙයක් මනසට පිළිවෙලට දාලා තිබ්බොත් ඒ කරන වෙලාව මතක් වෙනවා. ඒ ලෙවල් කියන්නේ එහෙම එකක් නේ. අවුරුදු දෙකම අරකු ගන්නලා, හරිද, පැය පහේ පේපර්ස් දෙකක් දීලා, ඒ කියන්නේ පැය 3යි පැය 2යි පේපර්ස් දෙකක් දීලා ඒ ඔක්කොම මතකද බලනෝ? හරි කැතයිනේ. අවුරුදු දෙකම අරකු ගන්නලා ඉවරලා එක දිගට පැය පහක පේපර් එකක් දීලා බලනවා මෙන්න මේ ඔක්කොම දන්නවද කියලා නේ. හරි නම් දවස් පහක්වත් දෙන්න ඉපැයි කල්පනා කර කර ඉන්න. ඇයි අවුරුදු දෙකම අරකු ගන්න පුවනේ? එහෙම තමයි. හරි. දැන් අපි කියන්නේ ස්වභාවික විද්‍යාවන් සමාජීය විද්‍යාවන් අතර වෙනස. ඉස්කෝලේදී එහෙම අහන්න පුළුවන් පුතේ MCQ වලට. ඒක මහා ලොකු දේවල් නෙමෙයි. නමුත් ඉතින් අහනවා. හැබැයි ඕනේව දැන් highlight කරගන්න ඕන. හොඳේ.
හරි එක් මෙහෙම තියෙනවනේ ස්වභාවික විද්‍යාවන් ස්වභාව ධර්මයේ මූලධර්ම පිළිබඳව සලකා බලන අතර සමාජී විද්‍යාවන් මිනිස් චර්යා රටාවන් අධ්‍යයනය කරනවනේ. يعني අධ්‍යයනය කරන්නේ පැති දෙකක්නේ. එහෙමනේ. එයා ස්වභාව ධර්මයාගේ ලැබිච්ච ඒවා අධ්‍යයනය කරනකොට අපි මිනිසුන්ගේ චර්යාව අධ්‍යයනය කරනවා. ඒතකොට පැති දෙකක්නේ. නේද? එහෙනම් හයිලයිට් කරගන්න මොකද ස්වභාව ධර්මයේ මූලධර්ම කියන එකයි හරිද? මිනිස් චර්යා කියන එකයි. ඒ දෙක එක හයිලයිට් දෙකකින් දා ගන්නවනේ තේරෙනවනේ. නැත එකම හයිලයිට් එකට වතු ටිකක් දාලා ගන්න. ඒතර ලා වෙලයි. නේ. මං කව සමහර පාට තියෙනවා මේ බැලුවම හරිම කැත නැහැ ලස්සනයි. නේද? ඒ වුණාට නේ. මදි යහපාලන පාට එහෙම කොළ පාට නෝට් එක පේනවා තියෙන අකුරු පේන්නේ. එනම් පුතේ ස්වභාව ධර්මයේ මූල ධර්ම අධ්‍යයනය කරනවා චර්යාව අධ්‍යයනය කරනවා කියන්නේ වෙනස්. හරිද? ඒක වෙනසක්නේ. ඊළඟ එක ස්වභාවික විද්‍යාවන් කිසියම් ඒකකයක් පිළිබඳව අධ්‍යයනය කරන නිසා රසායනාගාරය තුළදී පරීක්ෂා කළ හැකි අතර සමාජීය විද්‍යාවන් සමස්ත ජන සමාජයේ හැසිරීම අධ්‍යයනය බලන නිසා රසායනාගාරයේදී පරීක්ෂණයට ලක් කළ නොහැක. අපි හිතමුකෝ. හරිද? දැන් දවස් 3ක් වෙනවා උණ හැදිලා. ඔයා මොකද කරන්නේ? දැන් දවස් 3ක් වෙනා උණක් ඇදිලා. දැන් උණ තාම අඩු වෙනවා වැඩි වෙනවා. දවස් 3ක් උණ මොකද කරන්නේ? අයියෝ බලන්න සාමාන්‍ය දෙනුවත් නැහැනේ වාට්. මොකද කරන්නේ පුතේ? බෙහෙත් ගන්න යනවා. එතකන් ඉන්න ඔහි මැරිලා එනකම්. මොකද කරන්නේ ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අනේ ඉතින් බලන්න නේද? ඔයා ඔය ආසිරි හරි කොහේ හරි එකක් ගාව රීහෙල මොකද කරන්නේ? ඇඟේ ලේ ටික ඔක්කොම දෙනවා ඒගොල්ලොන්ට බලලා දෙන්න කියලානේ. ඈ? ඇඟේ ලේ ටික ඔක්කොම? මොකද? ලේ සාම්පල් එකක් දෙන්නේ නේ. අනේ මන් දන්නේ හැයි. ඇඟේ මුල් ලේ ටික දුන්නාට පස්සේ. ඇඟේ ලේ වලින් පොඩ්ඩක් ඒගොල්ලෝ අරගෙන බලනවා. අර බලලා මොකද කියන්නේ? සාම්පල් එක මෙහෙම නම් ඇඟම මෙහෙමයි කියලා කියනවනේ. ඇඟේ තියෙන ලේ මෙහෙමයි කියලානේ කියන්නේ නේ. නැත්නම් මුළු ලේ ටික ඔක්කොම අරන් බලන්න බැහැනේ. හරිද? එතන එක රසායනාගාරයක් තුළදී පරීක්ෂණයට ලක් කරන්න පුළුවන්නේ නේ. වඩ ඩෙන්ගුද? මොකක් හරි නේ. වඩ මොකක් හරි හේතුවක් මොකක් හරි ඇති නේ. නේද? හොයාගන්න පුළුවන්. එතන රසායනාගාරයකදී පරීක්ෂණයට ලක් කරන්න පුළුවන්. හරි? හැබැයි සමාජීය විද්‍යාවන්ගේ හැසිරීම මට බලන්න ඕන මෙයා කාටද කැමති වරදව තේරුම් ගන්න එපා මං අහන්නේ අපි ඕන දැන් ඉන්න ජනාධිපතිතුමාට මෙයා කැමතිද බලන්න ඕන ඒ කියන්නේ මෙයා කවදා හරි මේගොල්ලෝ ගෙදර කට්ටිය ඡන්දෙ දෙන්නේ කාටද බලන්න ඕන ගෙනල්ලා කාමරයක ඇතුළට දාලාගෙන තුවක්කුව මේසුවට තියලා කියනවා දැන් කියපන් කාටද ඡන්දෙ දෙන්නේ පුළුවන්ද බලන්න පුළුවන්ද බලන්න එයා අහනවා ඔයා කැමති කාටද කියන්න මං කියන්නම් නැත්නම් මරුම් කන්න බෑ නිකන් ඔයාට කියන්න ඕන මොකද්ද මං ඒක කියන්නම් ඉතින් මේ සුඩින් තුවක්කුවකුත් තියලා කාමරයක තියලා ඇහුවා මොකද කියන්නේ දැන් මොකද කියන්නේ ඒක අධ්‍යයනය කරන්න පුළුවන්ද මෙහෙම කොහරි ස්ථානයකට දාලා මෙයා කාමරයකට දාලා වාලකන තෝ කැමති කාටද කීපියේ අධ්‍යයනය කරන්න පුළුවන්ද බෑ එහෙනම් ඒක අධ්‍යයනය කරන්න වෙන්නේ කොහොමද පරීක්ෂණාගාරයකට ගෙනිහිල්ලා මෙයාගේ ලේවල් වලන කොළ පාටයි වගේ. ආ එහෙනම් එයාට තමයි කැමති. මෙයාගේ ලේබල් වල ටික කුරහන් පාටයි. අයියා පොහට්ටුවේ. ඒ ලේ නේ රත්තුම රතු පාටයි. ආ ජාතික ජන බලවේගී. අපිට එහෙම කියන්න බෑ නේ. එහෙම කියන්න බෑ නේ පුතේ. දැන් රසායනාගාරය තුල දෙනා උණ තියෙනවා නම් උණක් තියෙනවා නම් හේතුව මොකද්ද කියන්න පුළුවන්. හැබැයි මෙයා කාටද කැමති කියන එක කියන්න බෑනේ. කාටද ඡන්දෙ දෙන්නේ කියලා කියන්න බෑනේ. එහෙනම් ඒක අධ්‍යයනය කරන්න ඕන කොහොමද උදේ? සමාජයට ගිහිල්ලා මෙයා එක එක වෙලාවට මෙයාගේ හැසිරීම තියෙනවනේ. අන්නේ හැසිරීම දිහා බලාගෙන ඉඳලා තීරණය කරන්න ඕන මෙයා කාටද ඡන්දෙ දෙන්නේ කියලා නේ. නැතුව තීරණය කරන්න බෑනේ කියන දේ තේරෙනවා. මෙයාගේ චර්යාව නිසා රසායනාගාරයක් තුළට ගිහිල්ලා මේක පරීක්ෂා කරන්න බෑ. එයා සමාජයේදී හැසිරෙන දිහා බලලා කියන්න පුළුවන්. දැන් කියන එක තේරෙනවද? එහෙනම් මේක හයිලයිට් වෙන්න ඕන මොකද? මොකද? රසායනාගාරය තුළදී පරීක්ෂා කළ හැකි කියන එකයි රසායනාගාරයකදී පරීක්ෂණයකට ලක් කළ නොහැක කියන එකයි. එමනේ?
රසායනගාර එකදී පරීක්ෂණයකට ලක් කළ නොහැක කියන එකයි. රයිට්, ඒ දෙකත් හයිලයිට් කරගත්තා. ඉරස එහා පැත්තේ තියෙනවා. ස්වභාවික විද්‍යාවන් පරිබාහිර ලෝකයේ පිළිබඳව අධ්‍යයනය කරන නිසා ඔවුන්ගේ නිගමන අපක්ෂපාතී වන අතර සමාජී විද්‍යාවන් ජීවත්වන පරිසරය අධ්‍යයනය කරන නිසා අවසානයේ එළවෙන නිගමන පක්ෂපාතී විය හැකිය. දැන් උදාහරණයක් ඉදිරියේ අපේ ගෝලයේ කරන්ට් එක වැදිර නැති වුණානේ. දැන් මොකද කරේ? හොස්පිටල් එකට අරන් ගියා. මොකද කරන්නේ? කට්ටිය කවුරුකවත් කරන්ට් එක වැදිලා මැරුණා කියලා ඒක වෛද්‍ය විද්‍යාව එහෙම පිළිගන්නේ නැහැ නේ. එන ඒගොල්ලෝ මොකද කරන්නේ? එකට කියන්නනේ දවඩත් ඕක කරනවා අනිවාර්යෙන්. මැරුණොත් පණ පිටින් ඉදීම කරන්නේ මොකද? මරණ පරීක්ෂණය කරනවානේ. කපල කොටල බලනවා මේකට මොකද වුනේ කියලානේ. අවසානයේ ඒගොල්ලෝ කියනවා මෙන්න මේක නිසා තමයි මෙයා නැති වුනේ කියලා කියනවා. ඒක එතකොට අපක්ෂපාතීනේ. එයාට ඇත්තටම වුනේ මොකද කිව්වා. හරිද? දැන් ඔන්න කට්ටිය මල ගෙදර යනවා. දැන් සමාජ විද්‍යාව, හරිද? දැන් සමාජ විද්‍යාවේදී මිනිස්සු කියන ඒවා බලන්න. හරිද? අනේ දැන් මල ගෙදර යනවා. මල ගෙදර කියලා දැන් කට්ටිය දැන් ඒකේ තියෙන වටපිටාවේ තොරතුරු ඔක්කොම බලනවා. බලන්න ඒ ළමගේ තාත්තත් කලින් නැති වෙලා. ඇතර ඒ ළමගේ තාත්තා කලින් නැති වෙලා. රටක ඉඳලා ප්‍රශ්නයක් වෙලා නැති වෙලා. මාස ගානකට පස්සේ බොඩි එක ගෙනල්ලා තියෙනවා. තාත්තා ණය වෙලා රට ගියපු නිසා, හරිද? අම්මට වෙන කරන්න දෙයක් නැති නිසා තාත්තා නැති වුණාම අම්මත් ගියා රට. ගෙදර ආච්චි එයි එයාගේ පොඩි නංගිය විතරයි ඉන්නේ. දැන් සමාජ විද්‍යාවනේ. දැන් මිනිස්සු දැන් ওই හැසිරීමම අරගෙන දැන් මොකද කියන්නේ? ඔය ළමයා මැරුණේ මේ දේශපාලඥයන්ගේ වැරදි නිසා. මුන් අපිට හරියට රටක් තිබ්බේ නැහනේ. දැන් අපි බයින ඉදී බල. දැන් ඇත්තටම කරන්ට් එක වැදිනා ළමයා මැරුණේ. ඇතරෝ කරන්ට් එක වැදිලා වරනේ. සමාජීය විද්‍යාවන්ගේ මිනිස්සුගේ හැසිරීම කියන්නේ මේකට වග කියන්න ඕන දේශපාලඥයෝ. මුන් හරි රටක් හදලා තිබුණා නම්, හරි ආර්ථිකයක් තිබුණා නම් අර අම්මා රට යන්නේ නැහැ. අර තාත්තා රට යන්න ඕනේ නැහැ. එහෙනම් මේ ළමයට මෙහෙම වෙන්නේ නැහැ. සමාජ විද්‍යාවන් බලන්න මිනිස්සුගේ හැසිරීම. ඇත්තටම කරන්ට් එක වැදිලා මැරුණේ. අපි කියන්නේ දේශපාලඥයෝ මැරුවා වගේ. එහෙම නේ කියන්නේ. එහෙම කියන්නේ නැද්ද පුතේ? මේ ආර්ථික ප්‍රශ්න නිසා ඇත්තටම ඉතින් ඒ ආර්ථික ප්‍රශ්නේ හින්දානේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. එළමයා එළමයාගේ මේ ගෙනියන බෑග් එක මහන්න තමයි මේ කරන්ට් එක මේ මැෂින් එකට ගහන්න කියලා තියෙන්නේ. එයාගේ බෑග් එක මහගන්න. බෑග් එක ඉරිලා පන්ති ගෙනියන. ඒ බෑග් එක මහන්න රෙදි කෑල්ලත් තියලා මහන්න. තමයි ළමයා කරන්ට් එක ප්ලග් කරන්න කියලා කවර මොකක් කරේ වෙලා වැඩ කරන්න නැති නිසා වයර් ටික සුද්ධ කරලා වෙන මර මෙහෙම ගන්නකොට දෙකක් එකට ගැව්වා අල්ලගෙන. ඉවරයිනේ. ලේසි පුතේ. ඔයාට උනත් ලේසි. හරිනේ? තේරුණානේ? නැත්නම් වෙනම හම්බෙලා අහගන්න හරියට. හරිද? නැත්නම් ඊට පස්සේ විසියලා කියලා කොහේ හරි වැදිරා. තුවාල වෙලා ගෙවම ඉන්නකොට තේරෙයි. එයකෝ. නේද? සමහර අය කියනවා මට මැරෙන්න ඕනේ. එහෙමනේ කියන්නේ. මැරෙන්න ඕනේ කියලා කෝච්චියට පයින් යනවා. එදාට ස්ට්‍රයික්. කර්මය කියන්නේ කොච්චර වැඩ කරනවද බලන්න. තව කර්ම ගෙවන්න තියෙනවා. නේ? හරිද? එතකොට සමාජීය විද්‍යාවන්ගේදී බලන්න මිනිස්සු ගන්න තීරණ හරිම පක්ෂග්‍රාහීනේ. නේද? අපිට බනින්න ඕන ආණ්ඩුවට නම් ඕන එකක් හේතුවනේ. කියන්නේ මිනිස්සෙක් මැරුණොත් බයින්නේ ආණ්ඩුවට. මේ උන් මැරුණේ මේ ආර්ථික ප්‍රශ්න හින්දා, මේම හින්දා කියලා ඒ පැත්තට හරවලා. ඒක සමාජ විද්‍යාවන්ගේ හැටි. හරිනේ? ඒවා පක්ෂග්‍රාහී හැමතිස්සෙම. හැබැයි ස්වභාවික විද්‍යාවන් එහෙම නැහැ. එහෙනම් ඒකත් හයිලයිට් කරන්න එපැයි. මොකද හයිලයිට් කරන්න ඕන? නිගමන අපක්ෂපාතී කියන එකයි, නිගමන පක්ෂපාතී කියන එකයි. ටක් ගාල හයිලයිට් මාරු කරගෙන ටක් ගාල හයිලයිට් කරලා දාගන්න. නෑ නැත්ත යාළුව මොකටද ඉන්නේ නේ? නැත්ත ඔවුන්ගෙන් ඇති ප්‍රයෝජනයකුත් නැන්නේ. රයිට්. ඊට පස්සේ ඊළඟ එක, ස්වභාවික විද්‍යාවන්ගේ නිගමන වෙනස් වීමට බොහෝ කාලයක් ගතවන අතර සමාජ විද්‍යාවන්ගේ නිගමන ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද පුතේ? දැන් ඔගොල්ලෝ මේක දන්නවනේ.
මේ මොකද පුතේ? මේ මොකද පුතේ? ඒ කියන්නේ මොකද්ද? මොනද? ආ ජලය. දැන් මේ ජලය හැදිලා තියෙන විදියනේ. දැන් මේක ඔප්පු කරලා තියෙනවා. මේක කොච්චර කල්යයිද වෙනස් වෙන්නේ? මේක හයිඩ්‍රජන් අණු 3යි ඔක්සිජන් අණු 2යි වගේ. එහෙම එක නැන්නේ. අපිට ඇත්තටම එහෙම කියන්නේ ජලය හැදිලා තියෙන මෙහෙම නම් මේක වෙනස් වෙන එකක් නැති වෙන්නේ. අපිට වෙනස් වෙන කාලයක් අපිට එහෙම කියන්න බෑනේ. නේ. හැබැයි සමාජ විද්‍යාවන්ගේ බලන්නකෝ ගන්න නිගමන. අපි තීරණය කරා මොකද? රට රකින්න අපේ විරුවා. අපි ගෙනාව. මොකද උනේ අවුරුද්දක් ගියාම. අවුරුද්දක් ගියාම. එච්චර හොඳයි කියලා ලක්ෂ 69ක් ඡන්දේ දීලා ගෙනාපු මනුස්සයා මොකද කරේ? කොහෙන්ද ගියේ බං? ගියපු තැනක්වත් අපි දන්නේ නැහැ නේද? ඒ කියන්නේ සමාජ විද්‍යාවන්ගේදී ගනු ලබන තීරණ ඉතයික් වෙනි වෙනස් වෙනවා. නේ? හොඳයි කිව්ව මනුස්සයාට හොඳ නැහැයි කියන්න අවුරුද්දක් ගියේ නැහැ නේද? වැඩක්ම නැහැ කිව්ව මනුස්සෙක් අන්තිම රටේ මට කියන්න බෑ. හරි? හරිද? ඉතින් බලන්න අන්තිමට අපේ රට බේරගත්තේ කවුද කියන්නේ? අන්තිමට අපේ රට බේරගත්තේ කවුද කියන්නේ? මිනිස්සු කිය කියා ඉන්න දේවල් නෙමෙයි අන්තිමට වෙන්නේ. තාටික දවසකින් ඕකයි වෙනස් වෙන්න පුළුවන්. එහෙමනේ සමාජීය විද්‍යාවන්ගේ නිගමන ඉක්මනින් වෙනස් වෙනවා පුතේ. හරි නේද? හා එහෙනම් හයිලයිට් කරන්න. මොකද? නිගමන වෙනස් වීමට බොහෝ කාලයක් කියන එකයි ඉතා ඉක්මනින් නිගමන ඉතා ඉක්මනින් වෙනස් වෙයි කියන එක හයිලයිට් කරා. දැන් අපි කියන්න යන්නේ පුතේ මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න ඇයි කියලා කවුරු හරි ඇහුවොත්. ඉගෙන ගන්න ඇයි කියලා ඇහුවොත් අපිට ඒකට උත්තර ටිකක් ඕන. ඔයා කියන්නේ ඇයි? ඔයා ඇයි ආර්ථික විද්‍යාව කරන්නේ? හරි උත්තරේ ගන්න නම් අම්මගෙම තමයි අහන්න ඕනනේ. මොකද මං කිව්වා එයාට බෑ කියලා, එයා කිව්වා නෑ කරමු කියලා. නේ? එයාගෙන් තමයි අහන්න වෙන්නේ නේ. මං කිව්වා නිදහසේ ඔය පවුලක් පන්සලක් වෙලා ඉන්න. පුළුවන් කාලේ බබාල ටික බලලා දෙන්න එක. ඇහුවේ නැහෙනේ. එයාට ඕන වුණා මම මේකම කරවන්න. දැන් මං එපැයි දුක් විඳින්නනේ. ඇයි පුතේ ඉකෝන් කරන්? ඔයාට කියන්න පුළුවන් හොඳ රස්සාවක් කරන්න කියලා. ඒක ඇවිල්ලා පළවෙනි වැදගත්කම නෙමෙයි. ඒක අන්තිම වැදගත්කම. කෙනෙකුට කියන්න පුළුවන් අපේ රැකියා ජීවිතය සඳහා අපිට මේ විෂයන් ඕන වෙනවා. ඊට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා. එකින් එක ලියලා හිමිට කියන්නම්. එකක් තමයි පුතේ රටක ආර්ථික ප්‍රතිපත්ති තියෙනවනේ. රටේ ආර්ථික ප්‍රතිපත්ති තියෙනවනේ. අන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වලින් මොනවද වෙන්නේ කියලා අපි දැනගන්න ඉපේ. ඒකට අපි ආර්ථික විද්‍යාත්මක දැනුම අපි ගාව තිබුණොත් මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන්. රයිට්. දැන් පහුගිය කාලේ වෙච්ච එකක් කියන්නේ උඩට ටග් ගාලා කියන්නත් පුළුවන්. පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න මුල් අවස්ථාවේ අපේ රටේ වෙච්ච දෙයක් තමයි මොකද? මුදල් අච්චු ගැහුවා. එන ආණ්ඩුවට සල්ලි නැති නිසා වියදම් කරන්න මුදල් අච්චු ගහලා මහ බැංකුව විසින් දෙනවා, ආණ්ඩුව වියදම් කරනවා. හරි, මුදල් අච්චු ගැහුවා. දැන් කවදාවත් මහ බැංකුව හරි කවුරු හරි ඇවිල්ලා කියනවද අපි මුදල් අච්චු ගහලා මේක කරනවා කියලා? කියන්නේ අපි දැනගන්නවා රයිට් මේ දවස්වල ඒගොල්ලෝ මුදල් මුද්‍රණය කරනවා මෙච්චර. දැන් අපි දැනගන්න ඕනේ මේක නිසා මොකද වෙන්නේ කියලා. ඇත්තට මේක නිසා මොකද වුනේ? කියන්නකෝනේ. ඇත්තට මුදල් අච්චු ගැහිීමේ ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලය මොකද? ඒක තමයි අපි අවසාන කාලේ වින්දේ. මොකද ඒ? කියන්න. සාමාන්‍ය දැනුම. නෑ, ආර්ථික විද්‍යාත්මක දැනුම. හරි හරි. පිටිපස්සේ ඉන්න පුතාලා කියන්න. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද? මුදල් අච්චු ගන්න නිසා අන්තිමට උනේ රටේ උද්ධමනයක් ඇති. ඒ කියන්නේ බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. ඔක කොහොම නිකන් කියන්න බැහැනේ. මේකට ආර්ථික න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තමයි පුතේ ඒ දවස්වල මේ අර පිකටින් එහෙම කරනකොට මෙන්න මේ සමීකරණය බෝඩ් වල ගහගෙන තමයි කට්ටිය පිකටින් කළේ. ඒක තමයි මොකද? MV සමානයි PT. මෙන්න මේක බෝඩ් වල ගහගෙන කට්ටිය ප්‍රදර්ශනය කරමින් කිව්වා. ඇයි දන්නවද? අජිත් නිවල් කබ්‍රාල්නේ හිටපු මහ බැංකු අධිපති.
එයා තමයි මුදල් අච්චු. මොකද එයාට තමයි තීරණය කරන්න ඕන. එයා තමයි මුදල් අච්චු ගැහුවේ. එයා මුදල් අච්චු ගහලා කියනවා, නෑ පිස්සුද, උද්ධමනයක් ඇති වෙන්නේ එහෙම කියලා කියනවා. එතකොට එයා ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් නෙමෙයි, එයා ඇකවුන්ටන්ට් කෙනෙක්. එයා ආර්ථික විද්‍යාව දන්නේ, එතකොට රැකියාවත් අප්සෙට්. ආර්ථික විද්‍යාව දන්නේ නෑනේ. එයා කියනවා, නෑ උද්ධමනයක් ඇති වෙන්නේම නෑලු. එතකොට මිනිස්සුන්ට මල්ල පැනලා ආර්ථික විද්‍යාව දන්න මිනිස්සු කියනවා, නෑ එහෙම වෙන්න බෑ, අනිවාර්යෙන් වෙන්න ඕන. ඒ කොහොමද වෙන්නේ? M කියන්නේ මුදල්. හරිද? V කියන්නේ සංසරණ ප්‍රවේගය. බය වෙන්න එපා, මේ ඉස්සර පාඩමක තියෙනවා. P කියන්නේ මිල මට්ටම. T කියන්නේ නිෂ්පාදනය. හරිද? දැන් රටක වහිතන්නකෝ, මුදල්නේ වැඩි උනේ. මුදල් වැඩි වුණාම හරිද? දැන් මේ පැත්තට මේ පැත්ත සමානයි නම් මේක වැඩි වෙනකොට මේ පැත්තත් වැඩි වෙන්න ඉපැයි. නේ නැත්තම් සමාන වෙන්නේ නැහැනේ. හරිද? ආර්ථික න්‍යායක් තියෙන මට එදා වගේ මතකයි. අර්වින් පිෂර් මාළුවල්ලප කෙනෙක් නෙමෙයි. ඒ.සී. පිගු ඒ.සී. හදපු කෙනෙක් නෙමෙයි. හරිද? අර්වින් පිෂර් ඒ.සී. පිගු කියන ආර්ථික විද්‍යාඥයා දෙන්න එකතු වෙලා න්‍යායක් ගොඩනැගුවා. ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බය වෙන්න එපා, ඉස්සර අපේ පාඩම් වල තියෙන්නේ. මම මේ කියන්නේ මේකේ වැදගත්කම මොකද්ද කියලා විතරයි මම කියන්නේ. හරිද? ඒගොල්ලෝ ගොඩනැගුවා මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියලා එකක්. ඒක තමයි ඔය තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මුදල් ප්‍රමාණවාදී න්‍යායදී ආර්ථිකයේ සංසරණ ප්‍රවේගයයි රටේ නිෂ්පාදනයයි නොවෙනස තියෙන වෙලාවක මේක වැඩි වුණොත් ඒ අනුපාතයෙන්ම මේක වැඩි වෙන්න ඕන. ඉතින් හරිනේ බා. අය බලන්න දෙයක් නැහැ නේ මේකේ. අරක 10% කරනවා, මේක 10% කරනවා, නැත්නම් බැලන්ස් වෙන්නේ නැහැ, සමාන වෙන්නේ නැහැ. මේක වෙලාව සාමාන්‍ය ගණිත දැනුම. මොකද ඉකොන් පැතකින් තියන්නේ. ඉකොන් එපා. මේක 10%ක් වැඩි වුණොත් මේක 10%ක් වැඩි වෙනවා. ඇයි ඒ? මේකයි මේකයි ස්ථාවරයින නේ. මේක තමයි පොතේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය. ඒතකොට ඒකේ අවසාන නිගමනය තමයි රටේ මුදල් වැඩි වුණොත් උද්ධමනයක් ඇති වෙනවා කියන එක. ඒක තමයි අවසාන නිගමනය. රටේ මුදල් මහ ජනතාව අතරේ මුදල් වැඩි වුණාම ඒගොල්ල වෙනදට වඩා බාණ්ඩ ගන්නවනේ යන්නේ. ඒතර වෙළඳ පොලේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිල වැඩි වෙන එකනේ. ඕන මේක ඩිමාන්ඩ් එක වැඩි වෙන්න මිල වැඩි වෙනවා. ඒ නිසා අන්න රටේ ආර්ථික ප්‍රතිපත්තියක් අවබෝධ කරගන්න අපිට ආර්ථික විද්‍යාත්මක දැනුම තිබ්බනම් හරිම ලේසි. තේරුණාද? මුදල් අච්චු ගැහුවා මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න අපිට ආර්ථික විද්‍යාත්මක දැනුම තිබුණනම් මරු. නේ නැත්තම් සමහර අය අනේ නේ අලුත් නෝට් වෙනවා, කිරි කිරි නෝට් වෙනවනේ. සමහර අය අලුත් නෝට් වලට හරි ආසයිනේ. අලුත් නෝට්ටුවක් අවසන් වෙද්දී වියදම් කරන්න දෙන්නේ නැහැ. ඔය පර්ස් එක දාලා තියලා බලාගෙන ඉන්නවා. අලුත්ම නෝට්ටුවක් මේ ඊයේ පෙරේද මුද්‍රණය කරලා තියෙන ගනේ එහෙම ආසයිනේ. ඒ දන්නේ නැති මිනිස්සු. දන්න මිනිස්සු නම් කල්පනා කරන මේ අලුතෙන් නෝට් එනවා කියන්නේ අලුතෙන් මුදල් මුද්‍රණය කළා ආර්ථිකයට එකතු කරලා, ඒ කියන්නේ බාණ්ඩ ඉල්ලුම වැඩි වෙලා, ඒ කියන්නේ තව ටික දවසකින් බාණ්ඩ මිල ඉහළ යන ඔය පර්ස් එකේ තියෙනකින් ගොඩක් ගන්න බැරි වෙනවා. පර්ස් එකේ තියෙන මුදලෙන් බාණ්ඩ ගොඩක් ගන්න බැරි වෙනවා, ගන්න පුළුවන් එක අඩු වෙනවා. ඒ කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්තිය තේරුම් ගන්න අපිට ආර්ථික විද්‍යාත්මක දැනුම අවශ්‍යයි. එහෙමනේ. හරි. පහුගිය කාලේ ලංකාවේ පොහොර මොකද වුනේ? පොහොර ප්‍රශ්නයක් ආවනේ. ආර්ථිකයේ ප්‍රශ්න ඇති වෙන්නේ ඉස්සලාම උනේ පොහොර ගේන එක නැවැත්තුවා. පොහොර ගේන එක නැවැත්තුවා මොකද වෙන්නේ? කෙලිම කෘෂි නිෂ්පාදනය අඩු වෙනවනේ. පොහොර නැති වුණාම නිෂ්පාදනය අස්වැන්න අඩු වෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? කෘෂිකාර්මික භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවනේ. හරි නේද? නිෂ්පාදනය අඩු වෙනවා, ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැහැ නේ බා. කෘෂි නිෂ්පාදනය අඩු වුණාට ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැහැ. ඩිමාන්ඩ් එක ඒ වගේම තියෙනවා. හරි වැඩි වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? රටේ නිෂ්පාදනය අඩු වුණොත් මොකද වෙන්නේ? තියෙන භාණ්ඩවල මිල ඉහළ යනවා. එතකොට අර පොහොර ප්‍රශ්නේ ආපු වෙලාවේ ආණ්ඩු යැමති කෙනෙක් කියලා කිව්වා මොකද? ප්‍රවෘත්ති සාකච්ඡාවේ මෙහෙමයි, ගොවීන්ට ප්‍රශ්නයක් වුණානේ අපේ හින්දා. අපේ හින්දා විසදා සහතික මිලක් දෙනවා මෙච්චරක ගාන කියලා 120ක සහතික මිලක් දෙනකොට ඒ වෙනකොට මාකට් එකේ තිබ්බේ රුපියල් 80ක් විතර. කියලා 120ක් දෙනවා මේ ගොවින්ගේ ප්‍රශ්නේ අපි විසඳලා දෙන්න. ඔයා කියන්නේ ඒක හරිද වැරදිද? ඒක හරිද වැරදිද? ඒක වැරදි. ඇයි ඒ වැරදි? දෙන්නේ අස්වැන්න අඩු වුණාම කොහොමද මිල වැඩි වෙනවා? යා මිල වැඩි කරලා දෙන්න ඕනේ. යා මිල වැඩි කරලා දෙන්න ඕනේ. අස්වැන්න අඩු වුණා කියන්නේ මිල කොහොමද වැඩි වෙනවන්නේ? එයා මිල වැඩි කරලා දෙන්න ඕන කොයි කාලෙටද? අස්වැන්න නැති වෙන කාලෙට නෙමෙයි, අස්වැන්න තියෙන කාලෙට. අස්වැන්න වැඩි වුණාම වෙළඳ පොලේ මිල අඩු වෙන්නේ.
එතකොට තමයි රජය මැදිහත් වෙලා ඉහළ මිලක් දෙන්න ඕන. නැත්තම් ගොවියට ප්‍රශ්නයක් එන හින්ද. මේගොල්ලෝ කියනවා ගොවියට ඉහළ මිල ලැබෙනවා අපි දෙනවලු ඉහළ මිලක්. දෙන්න ඕනේ නැයි නිකම්ම හම්බෙනවා. ඉතින් ඒක දැනගන්න අපිට ආර්ථික විද්‍යාත්මක දැනුම තියෙන්න ඉපයි. ආර්ථික විද්‍යාව දන්නයි නම් එක එක පැති වලින් එකට hina වෙනවා. හරිද? එක එක පැති වලින් hina වෙනවා. හරිද? නම නොදන්නේ කවනම් හිතනවා ගොවිය බලන්න නේ ආණ්ඩුවනේ අපිට දෙනවලු 120ක්. එයාට තේරෙන්නේ නැහැ නේ අසන අඩු නම් මිල වැඩි වෙනවා කියලා. එයා දුන්නත් නැතත් වෙළඳ පොලේ මිල වැඩි වෙනවා තමයි. එහෙනම් ආර්ථික ප්‍රතිපත්ති අවබෝධ කරගන්න අපිට ආර්ථික විද්‍යාත්මක දැනුම ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි අපිට එදිනෙදා ජීවිතේදී අපිට තීරණ ගන්න වෙනවා පුරවැසියෙක් විදිහට. අපිට එතකොට ඉකෝන් පාවිච්චි කරන්න වෙනවා. රයිට්. අපි හිතමුකෝ මේ ඔයාලගේ ආච්චි වට දෙනවා 110ක්. අහන්න එපා අපේ ආච්චිමද? ඒව අහන්න එපා. දැන් උපකල්පනය කරමු. 110ක් ඔයාට හම්බ වෙනවා ආච්චිගෙන්. ඔයා හේතු අහන්න එපා. ඇයි දුන්නේ අනම්මන මොකද උනේ? බර 110ක් හම්බන. ඔබ දැන් මොකද කරන්නේ පුතේ? 110ක් හම්බුනොත් කරන දේවල් කියන්නේ. 110ක් හම්බුනොත් මොකද කරන්නේ? කියන්නේ කියන්නේ තමන්ව කර උත්තරයක් ඇතිනේ. ඔයාට 110ක් හම්බුනොත් මොකද කරන්නේ? 110ක් කියන්නේ ගානක්ද බන්දෙන්? නේද? කියන්නකෝ. මොකද කට්ටි එක එක පිළිවෙලමයි මොකද කරන්නේ? ඔයාගේ ආච්චිගෙන් මැණික් මල්ල විකෝල්ලා හරි මොකක් හරි කමන්නේ. හරිද? උඹට හම් වෙනවා 110ක්. මොකද කරන්නේ? කියන්නේ පිළිවෙලමයි කියන්නේ. බයික් එක ගන්නවා. ඒක රතගායනේ. ආ. කියන්නේ හෙට. දැන් අපි මේ කියන්නේ එදිනෙදා 110ක් හම් වෙනවා රතගාය හොඳ කරගන්නවා. ආ? මොනවද 110ක් අනේ කියනක උත්තර ටිකක් කියනක මට මේක උගන්වන්න නැත්නම් උගන්වන්න බෑනේ. මම අහලා මම උත්තර දෙනවා හරිනේ. මොකද කියන්නේ? මේ කෙනෙක්ව FD එකක් දානවා කියලා කිව්වා. FD එකක් දානවා. රයිට්. පිළිවෙලමයි. අපි තේනවා FD එකක් දා ගන්නවා. ආ? මොකද කරන්නේ? මොකද කරන්නේ පුතේ අයියෝ උගන්නන්නේ කොහොමද කියන්නකෝ මං මොකද කරන්නේ රත්තරන් ගන්නවා දිය යුතුය ඒකත් ඔප්පු කරන්න බෑ නමුත් කිසියම් නිර්දේශයක් ඒක ඇතුලේ තියෙන දැන් අපි කියන්න ඕන මොකද මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ටික ඒක තමයි පුතේ අපිට වැදගත්ම පළවෙනි එක කවුරුත් දන්නවනේ මොකද සත්‍ය අසත්‍ය භාවය ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කරන්න බෑ කියන එක ඒක තමයි ප්‍රධාන නිර්ණායක හැබැයි තව තියෙනවා රයිට් එහෙනම් අපි ඩග්ගාල් දෙපැත්තට ලියමු ඉසලා යථාන් රූපී පැත්තේ ලියන්න මොකද සත්‍ය අසත්‍ය භාවය ඔප්පු කළ හැකිය යථාන් රූපී පැත්තේ ආ සත්‍ය අසත්‍ය භාවය ඔප්පු කළ හැකිය දෙක දෙක නෙමෙයි මේ පැත්තේ එක මේ පැත්තේ දෙකේ නේ බා නේද එහෙනම් මේක සත්‍ය අසත්‍ය භාවය ඔප්පු කළ නොහැකිය ඒ පළවෙනි නිසා තේරුණානේ දෙවෙනි එක තමයි මොකද මේක විශ්ලේෂණයක් කරනවා කිව්වා මෙහෙම වෙනකොට මෙහෙම වෙනවා කියලා මේකේ මොකද කිසියම් නිර්දේශ ඉදිරිපත් කිරීමක් වෙනවා කිව්වනේ මෙහෙම කරන්න කියලා අදහසක් එනවනේ මේක තේන්නේ මේ මිල වැඩි වෙනකොට ගන්න එක අඩු වෙනවා කියන විශ්ලේෂණයක්නේ හරිද අධ්‍යාපනය වැඩි වෙනකොට ආදායම වැඩි වෙනවා කියන විශ්ලේෂණයක්නේ හැබැයි මෙතන කියන්නේ හැමෝටම නොමිල අධ්‍යාපනය ලබා දිය යුතුයි ඒ කියන්නේ ඒක නිර්දේශයක්නේ හා එහෙනම් යථා රූපී පැත්තේ අපි ලියන්න පුළුවන් මොකද කුමක් හරිද ඌයේද වන්නේද වනු ඇද්ද යන්න පන්ති ඉවරලා හොඳ යන්න යන්න මොකද තියෙන්නේ මෙතන ඒක තමයි අපිට වැදගත්ම එක විශ්ලේෂණය කරයි
විශ්ලේෂණය කරයි. ඒකම මේ පැත්තෙන් ලියනවා කොමක් වන්නේද යන්නට අමතරව කුමක් විය යුතුද කුමක් විය යුතුද ලෙස නිර්දේශ ඉදිරිපත් කරයි. කුමක් විය යුතුද ලෙස නිර්දේශ ඉදිරිපත් කරයි. කරයි නෙමේ කරයි. හරි. දැන් පුතේ මිල වැඩි වෙනකොට ගන්න එක අඩු වෙනවා කියන එක දැන් පුතේ දෙකක් අපි ලිව්වනේ. තුන්වෙනි එක තමයි පුතේ මේක ආර්ථික විද්‍යාවේ තියෙන එකක්නේ. ඒ නිසා අපි කියනවා පුතේ මේක විෂයානුබද්ධ වේ. විෂයානුබද්ධ කියන එක තේරුම ගත්තද? විෂය ඇතුලේ තියෙන එකක්. මේක ඔයා දන්නවා. අර එක එක පුජ්‍යලනෝ වෙනස් වෙනවා කියලා අරක අන්තිමට තිබ්බේ. එහෙනම් මේක මොකද අනිවාර්යයි? කියන්නේ. අරක විෂයානුබද්ධයි නම මේක කියන්න අම්මා. මොකද? පුජ්‍යලානුබද්ධ වේ. හරිනේ? පුජ්‍යලනෝ වෙනස් වෙනවා. මේක හැබැයි පුජ්‍යලනෝ වෙනස් වෙන්න බෑ. මිල වැඩි වෙනකොට ගන්න එක අඩු වෙනවා කියනක ඔප්පු කරලා පෙන්නුවම අයි පුජ්‍යලන වෙනස් වෙන්න බෑ නේවා. හැබැයි අරක පුජ්‍ය කෙනෙක් කියන විවෘතාර්ථිකය හොඳයි. තව නෑ යකෝ සමුතාර්ථිකය තමයි හොඳේ. එහෙමනේ. නිදාස අධ්‍යාපනය නිදාස අධ්‍යාපනය වැඩක් නෑ. ඔක වලපලට යන්න ඕන. හරිද? ඒ කියන්නේ කෙනෙක් එකඟ වෙන්න නොවෙන්න පුළුවන් නේ. හරිද? එන ටක් ගාලියමු. තුන්වෙනි එක විෂයානුබද්ධ වේ පුජ්‍යලානුබද්ධ වේ. විෂයානුබද්ධ වේ පුද්ගලානුබද්ධ වේ. ඉවදි පුතේ. හා. හරි. භූත භූත. කොහොම ටිකක් වෙලා ඉන්නකොට භූතනේ කට්ටියන්ට. හරිද? කවුදනේ කෑ ගන්න? බෙල්ලමිරිකෝගේ ඕඩර් කෑ ගහවෙලිය. හරි. හරි අන්තිම එකත් අපි ලියාගෙන යනවා. හරිද? මේක පුතේ මේව ඔප්පු කරන්න පුළුවන්නේ. ඔප්පු කරන්න පුළුවන් ඒවා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? නීතින් හා න්‍යායන් බවට පත් වෙනවා. අර මිල වැඩි වෙනවට ගන්න එක අඩු වෙනවට කියන්නේ මොකද? මේ ඩබල් ඊටි ප්‍රශ්නය වෙයි තෙනින්නේ. මොකද ඒකට කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. ඉල්ලුම් නීතිය කියලා ඒකට කියන්නේ බය වෙන්න එපා. අපි ඉස්සරහට උගන්නන එක. හරි? එහෙනම් මේ පැත්තේ ලියමු පුතේ. ආර්ථික න්‍යායන් සහ නීතින් ගොඩනැංවීමට දායක වේ. ආර්ථික න්‍යායන් හා නීතින් ගොඩනැංවීමට දායක වේ. ඇයි ඔප්පු කරන්න පුළුවන්නේ? ආර්ථික න්‍යායන් හා නීතින් ගොඩනැංවීමට දායක වේ. අනිත් පැත ලියන්න. ආර්ථික න්‍යායන් හා නීතින් ගොඩනැංවීමට දායක වේනේ. අනිත් පැත්තේ ඒකම ලියලා මොකද ලියන්නේ? දායක නොවේ. ආර්ථික න්‍යායන් හා නීතින් ගොඩනැංවීමට දායක නොවේ. ඊට පස්සේ හයිලයිට් එක කරන් පොඩ්ඩක් highlight කරන්නත් ඕන. හැබැයි ලබන සතියේ පාඩම් වෙලා තියෙන්නත් ඕන. පොතේ highlight කරගන්න ඔප්පු කළ හැකිය නොහැකිය. ඔප්පු කළ හැකිය නොහැකිය. විශ්ලේෂණය නිර්දේශ විශ්ලේෂණය නිර්දේශ. ඊට පස්සේ පුද්ගලානුබද්ධ විෂයානුබද්ධ. විෂයානුබද්ධ පුද්ග. ඊට පස්සේ න්‍යායන් නීතියන් කියන එක දායක වේ නොවේ කියන එක. න්‍යායන් නීතියන් කියන එකයි දායක වේ නොවේ කියන එකයි. රයිට්. හරි. මේ ඉස්සරහට වෙන වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලෝ අපි තාටික දවසකින්
බොහෝවිට ලබන සතිය වගේ වෙනකොට අපි කියනවා අපේ මගේ ක්ලාස් එකේ මගේ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක දාලා ඒ ඇප් එකේදී අපි වාට සතියකට ප්‍රශ්න කීපයක් කරවනවා MCQ වා. දැන් මේ කරන දේ මේ කරන දේවල් නෑ පොතේ නැත්නම් ඕගොල්ලන්ට කෙරෙන්නේ නැහැ නේ. අපි හැම සතියෙම ප්‍රශ්න 10ක් වගේ MCQ කරනවා. වාට ඒ වෙලේ මේව ටික් කරන් යන්න තියෙන්නේ. අනිත් පැත්තට රිසල්ට් එකත් එනවා. හරිද? නෑ පොතේ නැත්නම් වැඩ වෙන්නේ නැහැ නේ. දැන් මේ උගන්වන දේවල් පොඩ්ඩක් පාඩම් කරාද කියලා බලන්න පුළුවන් නේ. පුළුවන් නම් දවසකට කලින් කියන්නේ අද සෙනසුර සිකුරා දවස ඇතුළත දානවා. වඩ නොටිෆිකේෂන් එකක් එනවා. ටක් ගාලා ගියා. පේපර් එක කරා. එතන කරේ කවුද? නැත්තේ කවුද? ඒවත් අපිට බලා ගන්න පුළුවන්. නේ. මොකද වැඩේ ඉන්න ඕනේ නැත්තම් මේ පොඩක් මේ විෂය අමාරු වෙන්නේ MCQ හින්දා. හරි? ඒ නිසා දැන් සැලකිය යුතු ප්‍රමාණයක් කරලා තියෙන නිසා දැන් යථාන් රූපී අභිමතාන් රූපී එනවා. එතකොට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගොඩාක් දේවල් අහන්න පුළුවන්. එහෙනම් මට දැන් ඉස්කෝලේ පටන් අරන් හොඳට වැඩ කරගෙන යන්න. මට බුදුසරණයි අදට ලැබෙන සතිය හම්බෙමු. හරි?